අයුබෝවන් ඇපල් කඩේ නුවන අදත්තාව ඔබත් එක් කතාවහකට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මගේ වීඩියෝස් බලලා කමෙන්ට්ස් ගොඩාරයක් දාලා තිබුණ මාව දිරිමත් කරලා තිබුණ ඒ සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ වීඩියෝස් බලලා තාම සබ් එකක් දීපු නැති අය ඉන්නවා නම් එයාත් සබ් එකක් දෙන්න. ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඉතින් අපේ හඬ මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇත්තටම මේ ලංකාවේ දැන් හඬ නගන්න ඕන පුද්ගලයන් ගොඩාරයක් හඬ නැතුව සද්ද නැතුව ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම ලංකාව ලොකු අභාග්‍යයක් විදිහට මම දකිනවා. ඒක නිසා මම හැම දිනාටම කියනවා යම්කිසි කරදරයක් වෙච්ච වෙලාවකදී හරි තමන්ගේ හඬ මේ විදිහට අවදි කර නැතුනොත් එහෙම විපක්ෂයේ හඬ, ඒ වගේම අනිකුත් ශ්‍රී ලාංකිකයන්ගේ හඬ මේ විදිහට නැතුනොත් එහෙම ඕන ඕන විදිහට මේ කට්ටිය බල්ටි ගහනවා. දැන් ඒකට හොඳ උදාහරණය තමයි අද බැසිල්ලා මේ පනත හකුලගෙන තියෙනවා. ඒ කියන්නේ ETFPPF අර්ථසාධක අරමුදලට අත තිබු පනත අකුල ගත්තේ අපේ මිනිස්සුන්ගේ හඬ අවදි කරපු නිසා තමයි. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් විදිහට දකිනවා. ඉතින් මේ දැන් තේරෙන ඇති ඒ කට්ටියට තුනෙන් දෙකක් තියෙනවා කියලා මේ මහා ලොකුවට ඔලු උදුමගෙන කරන දේවල් අපි ඇත්තටම සාමූහිකව එක වුණොත් එහෙම ඕන දෙයක් අකුල ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ. මොකද අපිට රටට හොඳයි කියලා හිතන දෙයක් කරනවා නම් අපි ඇත්තටම අත් දෙක උස්සලිවල ඒකට ආචාර කරනවා. ඒ වගේම අත් දෙක උස්සලිවල ඒකට සහයෝගය දෙනවා. ඉතින් එහෙම දෙයක් නැතුව මේක මේ වගේ ඒ කියන්නේ අර්ථසාධක අරමුදලට 125ක අධිභාරයක් පනවලිවල ඒක වැඩ ලක්ෂය වගේ වැඩසටහන් අරගෙන ඉවල ඒකට ටික ඡන්දවලට මේ ඡන්ද කැම්පේන් ඉස්සරහට කරගෙන යන්න රටේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාටම සල්ලි ටික බෙදලි ඉවල ඔවුන්ගේ කැම්පේන් එක ඉදිරියට ගෙනියන්න නම් ඒක වැරදි. නමුත් අපි හොඳ දෙයක් නම් හොඳයි කියලා කියනවා, නරක දෙයක් නරකයි කියලා කියනවා. ඒක තමයි ඇත්තටම උනේ. ඒක නිසා මේ අර්ථසාධක අරමුදල කොහොමද මේ තැන්ට ආවේ කියන එක ගැන කතා කරොත් එහෙම අර්ථසාධක අරමුදල ඇත්තටම තලව කැලේ ද මෙල් මහත්තය තමයි මේක ගැන අර්ථසාධක අරමුදල අරමුදලක් කියලා යෝජනාව ගේන. එතකොට ඒ වගේම TB ලංගකෝන් අමාත්‍යවරය තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලා මේ කාලය තුළ මේ පැවතගෙන ආපු අර්ථසාධක අරමුදලට සෑම ආණ්ඩුවකින්ම 14%ක බද්දක් ඔවුන් මේකට පණවල අරගෙන තිබුණා. එතකොට ඒක අපි කමන්නේ නැහැ කියලා කිව්වා. එතකොට එතනින් එහාට ගිහිල්ලවල මේ වැසිල්ලා මේ සැරේ කරේ තමන්ගේ වැඩ ලක්ෂේ වැඩසටහන් ක්‍රියාත්මක කරන රටේ සල්ලි නැහැ. එතකොට සල්ලි ගන්න නම් කොහෙද මේ අර්ථසාධක අරමුදලට අත තියන්න ඕනේ කියලා තියන්න පටන් ගත්තා. ඒකට හිතනවා හැමදෙස්සෙම අපිට තුනෙන් දෙකක් තියෙනවා. ඒක නිසා අපිට ඕන ඕන විදිහට බල්ටි ගහන්න පුළුවන් කියලා. එතකොට මම ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ආණ්ඩුවේ හිටිය කම්කරුව අමාත්‍ය නිවාස සිරිපාසිල්වා, ඒ වගේම උදයගම්මන්පිල, ඒ වගේම මේ වෙනුවෙන් හඬ නගපු සියලුම ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට, ඒ වගේම විපක්ෂයේ ලොකු හඬක් නැගුව ඇත්තනම් වසන්ත සමරසිංහ සහෝදරයා, ඒ වගේම හර්ද සිල්වා, ඒ වගේම එරන් වික්‍රමරත්න වගේ මන්ත්‍රීවරු. ඉතින් අපි ඇත්තටම මේ සියලුම දෙනාට මේ විදියට තමන්ගේ හඬ අවදි කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වෙලාවේ ඇත්තටම මේක තමන්ගේ කියන්නේ දේශපාලන ඇජෙන්ඩාව දේශපාලන න්‍යායන් ඉදිරියට ගෙනියන්න වැඩ ලක්ෂයේ මිනිස්සුන්ගේ මේ අර්ථසාධක අරමුදේ සල්ලි ටික අරගෙන ඉවල්ලා ගමේ ඉන්න මන්ත්‍රීවරුන්ට සල්ලි ටික බෙදලි ඉවල්ලා ඔවුන් කරන්න හැදුවේ ඔවුන්ගේ දේශපාලන කැම්පේන් එක පටන් ගන්න හැදුවේ. ඉතින් ඒක නිසා ඉස්සරහට එන ඡන්දවලට සල්ලි ටික නැති නිසා මොවුන් කරන්න හැදුවේ ඔන්නෝ අර්ථසාධක අරමුදේ අත තියෙන එක තමයි. නමුත් අපගේ මේ සියලු දෙනාගේ පොදු එකගතාවය, පොදු එක් සාමූහික හැඟීම මේ අර්ථසාධක අරමුදලට අත තියන්න හොඳ නැහැ කියන එක කට්ටිය එකතු වුණා. ඒක නිසා මේ බලන්න මේ වීඩියෝ එක. සද්ද නැතුව ඉඳලා දැන් ඇවිල්ලා ලියුම් විතරක් අරන් ගිහලා මේකෙන් බේරෙන්න බෑ. පනත අකුල ගන්න වැඩේට කම්කරු ඇමතිවරගේ විරෝධය විතරක් නෙමෙයි ආණ්ඩුවම ලෑස්ති වෙන්න ඕනේ. එහෙම නැත්තම් පනත අකුල නැතෙක් මේ රටේ වැඩ කරන ජනතාවට අන්තර් සමාගම් ප්‍රයෝග සංගමය නායකත්වය දෙනවා. එනිසා අද දවසේ අපි සංකේතාත්මක වැඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් විතරයි. අපි ලබන සතිය පටන් ගන්න රට පුරා වැඩවීම් ඉදිරිපිට උද්ඝෝෂණ. අපි ආණ්ඩුවට කියනවා පනත අකුල ගන්න ලෑස්ති වෙන්න. එහෙම නැත්තම් මේ රටේ 80 ලක්ෂයක් වෙන වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති සියල්ල එකතු කරලා මුළු කොළඹම. එතකොට
එතකොට මේ වීඩියෝ එකේ දැක්ක නේද වසන් සමරසිංහ සහෝදරය ඉස්සරහම ගිහිල්ලා කියනවා අපි 26 ලක්ෂයක් ප්‍රමුඛ මේ ශ්‍රී ලාංකීය වැඩ කරන ජනතාව ඔක්කොම කොළඹට කැඳවල කොළඹ වටලනවා කියන ඒ බයඩම තමයි මේ කට්ටිය මේ පාන තකුල ගත ඇත්තනම අපි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හඬක් නගලිවල මේ පාන මේ අකුල ගන්න තැන්ටපත් කරපෙගෙන ඒක නිසා කියනවා ඇත්තටම මෙන්න මේ විදියට විපක්ෂයේ හඬ ශක්තිමත් විපක්ෂයක් තියෙනවනේ ඒක නිසා තමයි මේ කට්ටිය මේ උනේ ඒක නිසා අපි කියනවා මේ විපක්ෂයේ මේ විදියට මේ හඬ තියෙන්නේ ඒ අයට ඇත්තටම රටගෙන ආදරයක් තියෙන මිනිස්සු තමයි මේ විදියට ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ නැගිට්ටේ. ඒක නිසා ජාතික ජන බලවේගය ඇත්තටම මේ රටේ මේ දැන් යම්කිසි පිබිදීමක් තියෙන්නෙම අන්නේ වගේ රටට ආදරය කරන රටට වැඩදායි පුද්ගලයන් වශයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ඔවුන් හිතන පතන දේ නිසා තමයි. ඒක නිසා තරුණ තරුණියෝ මේ වෙලාවේ ගොඩාරයක් එක්කව වෙන ඔවුන්ත් එක්ක. ඒක නිසා අපිත් දකිනවා අපිත් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා අපේ සියලුම දෙනාගේ ප්‍රවණතාවයක් තියෙනවා මේ වෙලාවේ ජාතික ජන බලවේගය පිළිබඳ. ඉතින් ඒක නිසා අපි කියන හැමදාම මේ රටට වාසියක් වෙනවා නම් රටට හොඳයි කියලා හිතනවා නම් ඒ වෙලාවේදී අපි එකහෙලා ඉන්නවා ඕ සියලුම පක්ෂත් එක්ක. ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ මේ පනත අකුල ගන්න තත්ත්වයට පත් කරපු සියලුම දෙනාට ස්තුතියි කියමින් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝ.